අද දින මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිලි 27ක් ඉදිරිපත් කරන ලැබුවා. මරිචිකට්ටි, පාලයිකුලි, කරඩිකුලි, කොණ්ඩච්චි දක්වා තියෙන විවිධ ගම්මානවල ඒ ගම් වැසියන්. ගිය මාසයේදී ගැසට් කරපු ඒ වනරක්ෂක හෙටියට ගැසට් කරපු ඉඩම් තුල තමන්ගේ ඔප්පු තියෙන නැත්තම් පර්මිට් තියෙන ඒ වගේම කාලාන්තරයක් තිස්සේ ඒගොල්ලන් හේන් ගොවිතන් කරපු ඒ වගේම ඒගොල්ලන්ගේ පසු සම්පත් සඳහා යොදාගත්තු විශාල ප්‍රමාණයන් ඉඩම් දැන් හමුදා විසින් එක්ක වගා කරන තත්ත්වයන් තියෙනවා. ඒ වගේම තමන්ගේ ගෙවල් පවා සමහර විට මුල්ලිකුලම් හමුදා කඳවුර තුල, සිලවතුරේ හමුදා කඳවුර තුල, ඒ වගේම තමන්ගේ ගම් වන සංරක්ෂණයට ගැසට් කරලා තියෙන හේතු කොටගෙන ඒ ජනතාව තමන්ගේ මුල් ඔප්පුද සහිතව අද දින මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණලා තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය ඒ පැමිණිල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගැසට් ආපහු ගෙඳවන්න ඕනේ. ඒ වගේම තමන්ගෙන් උදරගත්තු ඒ ඔප්පු තියෙන ඉඩම් ඒවා රිලීස් කරන්න ඕනේ හමුදා කඳවුරුලින්. ඒ වගේම තමන්ගේ වන රක්ෂිතයට අරගත්තු ඒ ඉඩම් වන සංරක්ෂණයෙන් ඉවත් කරලා තමන්ට නිදහස්ව ඒක පාවිච්චි කරන්න කටයුතු යොදන්න ඕනේ කියලා ඉල්ලීමක් කරමින් ඒ සම්බන්ධයෙන් පැමිණිලි වෙන වෙනුවම පුද්ගලිකව තමන්ගේ පැමිණිලි අද දින මානව හිමිකම් කොමිසම් සභාවයට ඉදිරිපත් කරලා තියෙනවා. 2012-2017 ஆண்டுகளில் கெசட் பண்ணப்பட்ட அந்த வர்த்தமானியை உடனடியாக ரத்து செய்ய கூறி நாங்கள் மனித உரிமை ஆணைக்குழுவிடம் முறைப்பாடு செய்திருக்க அங்கே வருகை தந்திருக்கின்றோம். அதனை நிச்சயமாக அதனை அவர்கள் வாபஸ் வாங்கும் வரை எங்களுடைய அந்த போராட்டம் அந்த இடத்திலிருந்து நாங்கள் நீங்க போவதில்லை. மரச்சிகட்டி காமே அப்படி வாடிவலா තුනක් මේ රට වෙනුවෙන් අපි බැලුවා. ඒක අපිට හරි උත්තරයක් අපිට ලැබුණේ. ඒකෙන්ද අපි අද ආවා මානව හිමිකම් කොමිස් කාර්යාලයට. අපි අවිල්ලා ෆැමිලිල බාර දෙන්න අපි ආවා. ගැසට් කරපු ඒක අයින් කරන්න නැත්තම් එහෙම වාඩි වෙලා ඉන්න ඒක අපි නතර කරන්නේ. අපි ජනාධිපති කාර්යාලයට අවිල්ලා අපි නතර කරනවා කියලා අපි කියන කැමැති. எங்களுடைய மக்களின் நிலையை இன்று மிகவும் கஷ்டமான நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. மனவேதனையுடன் சொல்ல வேண்டும், இந்த நாட்டின் ஜனாதிபதி பிரதமர் கண்ணிருந்தும் பார்க்காதவர்களாக, காதிருந்தும் கேட்காதவர்களாக, வாயிருந்தும் ஊமையாக தெரிகின்றார்கள். ஏன் இவ்வாறு செய்கின்றார்கள் என்பதை தெரியவில்லை. இந்த தீர்வு கிடைக்கும் வரை எங்களுடைய போராட்டம் தொடரும் என்பதை தெரிவித்துக் கொள்கின்றோம்.